ඔයත් කැසියෝ මේඩ් ඉන් ජපාන් ඔරිජිනල් කැල්කියුලේටර් එකක් ඔයගොල්ලෝ හිටපු කෙනෙක්ද? එහෙනම් මෙන්න ඔයාලට විශේෂ අවස්ථාවක්. ඔයාලට පුළුවන් ලංකාවේ ඕතරයිස් සෙල්ල කෙනෙක් කරා ලංකාවේ කොහෙන්වත් ලැබෙන්නේ නැති විශේෂ දීමනාවක් යටතේ කැල්කියුලේටර් එකක් ලබා ගන්න. ඔයාලට කරන්න තියෙන්නේ පහළ නම්බර් එකට මැසේජ් එකක් දාන එක විතරයි. ඔන්ලයින් පේමන්ට් හෝ කෑෂ් ඔන් ඩෙලිවරි මාර්ගයෙන් ඔයාලට පුළුවන් ඔයාගේ කැල් එක ගෙදරටම ගෙන්න ගන්න. ट्रिकर को यूट्यूब चैनल अदत्व आईबोन के वाले ओपैम वीडियो सीरीज के तवत एपिसोड मे वीडियो के मैं कथा करे कोहमद समिंग एम्पलीफाई का एनलाइज करें इवगेम वोल्टेज फॉलो डिफरेंशियल एम्पलीफाई का कोहमद एनलाइज करें इवगे देवल इतिंग इसम कथा करमु समिंग एम्पलीफाई का कोहमद एनलाइज करें गेला समिंग एम्पलीफाई का गत्तोत्ते हेम समिंग एम्पलीफायर का गत्तोत्ते हेम में तीन ओप एम्प एक माइनस एक प्लस में का बिंदु आई वी प्लस वी माइनस में का डर रेसिस्टर्स में भी दिया डर तुनक संबंध है ना एकाई देकाई तुना वी वन V2, V3 මේ විදිහ සම්බන්ධ වෙනවා මෙතනින් තමයි මේ විදිහට ෆීඩ්බැක් එක යන්නේ රෙසිස්ටර් එක දෙන ෆීඩ්බැක් රෙසිස්ටර් එක RF Vout මෙතන තියෙනවා Vout එක එතකොට මේ විදිහට තමයි මේක සම්බන්ධ වෙන්නේ දැන් අපි මේකෙදි equivalent circuit එකක් අඳිනවා equivalent circuit එක ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් මේකෙදි එතනින් අඳිනවා මම equivalent circuit එක ගත්තොත් එහෙම resistors තුන ඉස්සලා මේ විදිහට ඇඳ ගන්නවා මේ විදිහට ඊළඟට මෙතන තියෙන වෝල්ටේජ් සප්ලයි එකක් මෙතන තියෙන තවත් වෝල්ටේජ් සප්ලයි එකක් මෙතන තියෙන තවත් වෝල්ටේජ් සප්ලයි එකක් මේක ග්‍රවුන්ඩ් කරලා තියෙන්නේ ඊළඟට මෙතන තියෙනවා RF ෆීඩ්බැක් රෙසිස්ටර් එක මෙතන තියෙනවා virtual ground equivalent circuit එක දැන් අපි බලමු කොහොමද මේක analyze කරන්න කියලා අතන මේක ගොඩක්ම ලේසි analysis එකක් amplifier එක පොඩ්ඩක් අමුතු විදියට තිබ්බට ඇනලයිසිස් එක ගොඩක්ම ලේසි ඇනලයිසිස් එකක් අපිට මේකෙදි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි දැන් බලමු කොහොමද මේක ඇනලයිස් කරන්න කියලා. ඇත්තටම මේ වගේ ඇම්ප්ලිෆයර් එකකට අපි කියනවා weighted summer එකක් කියලා. weighted summer. weighted මේ සමයකට අපි කියනවා වෙයිටඩ් සමයකක් කියලා හේතුව තමයි මෙතන තියෙනවා R1 R2 R3 කියලා රෙසිස්ටර්ස් තුනක් මේ රෙසිස්ටර්ස් තුන නිසා මේකට වෙයිට් එකක් යොදනවා මෙන්න මේ හේතුව නිසා මේ රෙසිස්ටර්ස් වලින් යොදන වෙයිට් එක නිසා මේකට කියනවා වෙයිටඩ් සමයකක් කියලා එතකොට අපි මේක ඇනලයිස් කරද්දී අපි ඇසම්ෂන් එකක් ගන්නවා V1 V2 V3 V1, V2, V3 maintain in same level එක මේක maintain කරනවා කියලා අපි ගන්නවා එතකොට අපිට ඉස්සෙල්ලා වගේම මේකට ඇතුළට එන කරන්ට් එක බිඳුවයි එළියට යන කරන්ට් එක බිඳුවයි මොකද
ideal op ideal summer amplifier එකක් තමයි අපි මේකෙදි analyze කරන්න යන්නේ මේකෙදි මම ගන්නවා RF මෙතනින් යන IF current එක මෙතනින් එනවා I1 current එක මෙතනින් එනවා I2 current එක මෙතනින් එනවා I3 current එක මෙතනින් එනවා I simple line current එක එතකොට ඉස්සලාගේ assumptions ටික V+ සමානයි V- මේක සමාන වෙන්න ඕනි. එතකොට V+ කියන්නේ බිංදුව සමානලා තියෙන නිසා මේක බිංදුවක් කියලා අපිට ගන්න පුළුවන් කෙනින්ම. ඊළඟට I simple I කියන එක බිංදුවක් කියලා ගන්නවා මෙන්න මෙතන. දැන් අපි ගන්නෙ මෙන්න මේ node එක. ඒ node එක අරන් අපි බලමු කොහොමද මේක analyze කරගන්නේ කියලා. මම ගන්නවා මේ node එක V කියලා. V. Then apply KCL for node V. Node V के निकट KCL दाना है तो बटर अभी देना I1 plus I2 plus I3 में तो निया दारा तूने समान वेन्नोनी I simple I දන මේ පැත්තේ යන කරන්ට් එක සහ මේ පැත්තේ යන කරන්ට් එක IF මේ විදියට අපිට මේක ගන්න පුළුවන් මේ පැත්තේ කරන්ට් එකක් යන IF මේ පැත්තේ I සිම්පල් I කියලා කරන්ට් එකක් යන අර කරන්ට් තුන මේ පැත්තේ එන. එතකොට I I කියන එක බිංදුවක් කියලා ඉඳලා තියෙනවා අපිට මෙතනදී. එතකොට මේක මේ විදියට අපිට ලියා ගන්න පුළුවන් ගොඩක්ම ලේසියි. ඊළඟට අපි ගත්තානේ මෙතන V කියන එක. එතකොට මේ V කියන එක සමාන වෙනවා V- වලට. මොකද මෙතන ඉඳන් මෙතනට රෙසිස්ටර් එකක් නැහැ. එතකොට V- මෙතන නම් මෙතන V- නම් මෙතනට යන ගම V- තියෙනවා. ඊළඟට මේක නෝඩ් ඇනලයිසිස් එකක් අපි පාවිච්චි කරනවා. එතකොට V1 V- බෙදීම R1 පළවෙනි එක ලිව්වා. ධන V2 V- R2 ධන V3 V- R3 සමානයි RF කියන්නේ V- V0 බෙදීම RF මේ විදිහට ගත්තා. දැන් අපි දන්නවා V- කියන්නේ බිඳුවයි කියලා. එතකොට මම මෙතනදී මේක අයින් කරගෙන යනවා V- බිඳුවක් වෙනවා. එතකොට මේක බිඳුවයි මෙතන බිඳුවක් වෙනවා. මෙතන බිඳුවක් එනවා. එතකොට මේ විදිහට එකක් ඇවිල්ලා තියෙනවා. එතකොට V out කියන එක අපිට ලේසියෙන් ලියන්න පුළුවන්. V out සමානයි V1 බෙදීම R1 ධන V2 බෙදීම R2 ධන V3 බෙදීම R3 වාරයක් මෙතනදී එන්නේ RF මෙතන ඍණාත්මකයක් වෙන්න ඕනේ. මොකද V- minus in V note කියලා තිබ්බේ. එතකොට මේක බිඳුව කරා මේක ඍණ වෙනවා. V note උක්ත කරාට පස්සේ මෙතන දිනනවා ඍණ RF කියලා. එතකොට මේක තමයි output voltage එක මෙන්න මේ විදිහට analyze කරගන්න පුළුවන් ගොඩක් ලේසියෙන් summing amplifier එකේදී කරන්න තියෙන්නේ මෙන්න මේ point එකට හැම වෙලාවෙම feedback එකත් එක්ක එන point එකට KCL දාන්න Kirchhoff current law එක එතන අපිට පුළුවන් මේ විදිහට ගොඩක් වෙලෙසියෙන් ඇම්ප්ලිෆයර් එකක් ඇනලයිස් කරගන්න. එතකොට අපි මේ ඇනලයිස් කරේ සමින් ඇම්ප්ලිෆයර් එකක්. එහෙම නැත්නම් අපි මේකට කියනවා වෙයිටඩ් සමින් ඇම්ප්ලිෆයර් එකක් කියලා. මොකද R1 R2 R3 හා යම් කිසි වෙයිට් එකක් මේ ඇම්ප්ලිෆයර් එකට ලබා දෙන නිසා. දැන් අපි බලමු යුනිටි ෆලෝවර් එක ගැන. यूनिटी फॉलोअर के अंदर बैलों ते हैं मैं यूनिटी फॉलोअर ये मैंने तं बफर का केल अपने कर दिए ना ये मैंने तं के ना वोल्टेज फॉलोअर का केल එතකොට මේක සර්කිට් ඩයග්‍රෑම් එක මේ විදිහට එනවා
minus plus vi මෙතනින් මේ විදිහට ගියලා output එක මේ විදිහට එනවා. එතකොට ලියන්න පුළුවන් අපිට v out සමානයි v i කියලා. gain එකක් මේකෙදි නැහැ. මොකද මෙතෙන්දී buffer feedback resistor එකක් නැහැ. ඒ නිසා gain එකක් නැහැ. මේක v out සමානයි v i කියලා අපිට ගන්න පුළුවන්. ගොඩක්ම ලේසියෙන්. ඒ වගේම මේකෙදි input impedance එක ගත්තොත් එහෙම input impedance is high output impedance එක ගත්තොත් එහෙම low එතකොට input impedance එක high නම් output impedance එක low නම් අපිට මේක ගන්න පුළුවන් isolated එකක් විදියට ඒ කියන්නේ input impedance එක ගොඩක් high. ඒ කියන්නේ මෙතනින් දෙන input impedance එක. ඒ කියන්නේ මෙතනින් තියෙන මෙතනින් දෙන input impedance එක ගොඩක් විශාල අගයක්. ගොඩක් විශාල අගයක් input එකෙන් දෙනවා නම් අපිට පුළුවන් මේ circuit එකක් මේක circuit එකක් මැදට දැම්මට පස්සේ මේ පැත්තේ තියෙන circuit එකයි මේ පැත්තේ තියෙන circuit එකයි isolate කරන්න. ඒක නිසා අපි මේකට කියනවා buffer එකක් කියලා. ඒක නිසා තමයි මේකට buffer එකක් කියලා කියන්නේ. මේක buffer එකක් විදිහට ක්‍රියා කරවන්න පුළුවන්. මෙන්න මේ input impedance එක high සහ output impedance එක low නිසා. ඉතින් මේව තමයි ගොඩක්ම basic දේ. මෙන්න මේ කියන voltage unity follower buffer එහෙම නැත්නම් voltage follower කියන එකේ. අතන මේක මේ විදියට පොඩි circuit එකක් විදියට තිබ්බට මේක ගොඩක්ම වැදගත් circuit එකක්. හේතුව තමයි මේකෙන් අපිට පුළුවන් impedance level shift එකක් ලබා දෙන්න. ඒ කියන්නේ impedance level එක අපිට වෙනස් කරගන්න පුළුවන්. ඒ වෙනස් කරගද්දී අපිට මේකෙදි කිස්ම වෝල්ටේජ් ගේන් එකක් හරි කිස්ම මොඩිෆිකේෂන් එකක් හරි බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට මොඩිෆිකේෂන් එකක් සහ වෝල්ටේජ් චේන්ජ් එකක් වෙන්නේ නැතුව අපිට පුළුවන් ඉම්පීඩන්ස් එක චේන්ජ් කරගන්න මෙන්න මේ කියන බෆර් එක පාවිච්චි කරලා. එතකොට මේක ගොඩක් වැදගත් සර්කිට් එකක්. එතකොට V in එකේ ඉඳන් V out එකට V in එකේ ඉඳන් V out එකට ගොඩක් ලොකු වෝල්ටේජ් ඩිෆරන්ස් එකක් shift voltage shift එකක් අපිට ලබා ගන්න පුළුවන් මෙන්න මේ buffer එක පාවිච්චි කරලා. අපි ගත්තොත් එහෙම අපි හිතමු අපිට තියෙනවා low impedance device එකක්. impedance එක ගොඩක් අඩු device එකක් තියෙනවා. ඒතකොට impedance එක ගොඩක් අඩු device එකක් තියෙනවා නම් අපි මේක මෙන්න මේ circuit එකම ඒ impedance එක අඩු device එක අපි ගත්තොත් මේ විදියට low impedance මේ ඩිවයිස් එක මේකට කනෙක්ට් කරනවා මේ පැත්තට. එතකොට මේ විදියට කනෙක්ට් කළොත් එහෙම low impedance එක තියෙනවා මේ විදියට. මේකට ඉස්සරහින් buffer එක කනෙක්ට් කරොත් එහෙම අපිට පුළුවන් කිසිම modification එකක් කිසිම voltage supply එකක් ලබා දෙන්නේ නැතුව buffer එකක් විදියට මේ low impedance එක වැඩි කරලා impedance එක වැඩි කරලා දෙන්න. ඒ වගේම impedance එක high නම් යම් කිසි ඩිවයිස් එකක high impedance එකක් තියෙනවා නම් අපි මේක මේ විදියට සම්බන්ධ කරනවා. high impedance එකක් තියෙනවා නම් high impedance එකේ පිටිපස්සේ පැත්තට, ඒ කියන්නේ high impedance එකේ circuit එකේ පිටිපස්සේ පැත්තට back side එකට මෙන්න මේ කියන buffer එක connect කරනවා. එතකොට අපිට low impedance එකක් ලබා ගන්න පුළුවන්. එතකොට මේවා තමයි unity follower එක ගැන අපිට කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි යම් අනිත් amplifier circuit එකට. ඊළඟට අපි කතා කරන්නේ differential amplifier එක ගැන. සමහර පොත්වල මේක difference amplifier කියලා තියෙනවා. ඉතින් අපි මේක නම් කරන්නේ differential amplifier එක කියලා. එතකොට differential amplifier එක ගැන ගත්තොත් එහෙම මේක ටිකක් වෙනස් එකක්. differential amplifier මම මේක සර්කිට් එක අඳින්නම්. minus plus
output එක එතන මෙතනින් යනවා එතනින් යනවා කියන්නේ minus එකෙන් නම් feedback එක එතනින් එනවා RF current එක යනවා IF මෙතනින් තියනවා resistor එකක් මෙතනින් තියනවා V1 කියලා voltage එකක් I1 කියලා එනවා මෙතන R1 කියලා එනවා මෙතන තියනවා R4 කියලා එකක් මේක ground කරලා තියෙන්නේ මෙතනින් තියනවා R2 කියලා resistor එකක් මෙතන තියනවා V2 voltage එක එතකොට V2 voltage එක මෙතන තියනවා V1 voltage එක මෙහෙම තියෙනවා මේ විදිහට තියෙනවා මෙතනින් V2 මෙතනින් එනවා I2 current එක මේ සර්කිට් එක දැක්ක ගමන් ටිකක් බය වෙනවා මොකද්ද මේකට කොහොමද මේක ඇනලයිස් කරගන්නේ කියලා මේක ටිකක් ටිකක් අමාරු ඇනලයිසිස් එකක් අපි මේක කල්පනායෙන් කරමු කොහොමද මේ ඇනලයිසිස් එක කරගන්නේ කියලා ඉස්සෙල්ලාම අපි දන්නවා අපිට I1 කියනක ලියන්න පුළුවන් I1 I1 කියන්නේ මේක I1 කියනක ලියන්න පුළුවන් මම මෙතන ගන්නවා VA කියලා වෝල්ටේජ් එකක් VA මේක මම ගන්නවා VB කියලා වෝල්ටේජ් එකක් කියලා. එතකොට I1 කියනක ලියන්න පුළුවන් V1 - VA බෙදීම R1 කියලා. ඊළඟට I2 කියනක ලියන්න පුළුවන් V2 - VB බෙදීම I2 කියන එක R2 කියලා. ඊළඟට ලියන්න පුළුවන් IF IF සමානයි VA minus Vout බෙදීම RF කියලා R3 කියලා. එතන RF නෙවෙයි R3 කියලා ගන්න අපි R3 කියලා. ඊළඟට අපි ගන්නවා සමී පොයින්ට් එක मेरा एनालाइज करा थी मैं विद्यालय में लिया नॉन ही समिंग पॉइंट वी ए इक्वल वी बी मगर मेरा सिंगल ए लिया ला अरे नहीं मैं कि सिंगल तेरुवा कोई लाड़ कुछ नहीं समान रहे भाई मेरा सिंगल तेरु में ऐसे इतने समान वचन वाले इतनी समिंग पॉइंट वी समान है वी बी ये तो बोलते वी बी की ना अभी लिया ना बोलवा वी बी समान है वी टू वी बी के ने मेरे का वोल्टेज डिवाइडर रूल ले पाच कर लिया ना बोलवा हम वीडियो का कर लेते हैं नहीं गैन लिया ना बोलूँ R4 R2 दाना R4 किया R2 दाना R4 मितना R4 है ना ये लगा डर if V2 equal zero V out के ना कभी लिया ना बोलूँ minus V1 R3 වැදීම R1 කියලා මේ විදිහට ලියා ගන්න පුළුවන් V2 කියන එක බිඳුවක් වුණොත් මෙන්න මේ කියන ටික හොඳට මතක තියා ගන්න මේවා මේ පිළිවෙලට මේ යන්න ඕනි නැත්නම් මේ ගන්න වරදින්න පුළුවන් ඊළඟට මම මෙතනින් ගන්නම් if V1 සමානයි බිඳුව වුණොත් එහෙම අපිට ලියන්න පුළුවන් මෙතන v out a කියන එක මම හිතන්නේ තියෙන්න ඕනි v out a if v1 සමානයි බිඳුනොත් එහෙම මෙතනින් එනවා v out b කියන්නේ මෙතන v out b කියන එක එනවා අපිට v2 වාරයක් r4 බෙදීම r2 දන r4 වාරයක් R1 දන R3 බෙදීම R1 වෝල්ටේජ් ඩිවයිඩර් රූල් වලින් එම මේවා ගන්න පුළුවන්. එතකොට V1 V2 සමානයි බිඳු වුණොත් V out A කියන එක මේ විදියට එනවා. V1 කියන එක බිඳුවක් වුණොත් එම VB කියන එක මේ විදියට එනවා. ඊළඟට ගත්තොත් එහෙම මම මෙතන උඩින් ලියන්නම්. මේ ටික අපිට දැන් අවශ්‍ය නැහැ. දැන් මෙතන තියෙනවා v out a කියලා එකක් v out b කියලා එකක් තියෙනවා. එතකොට අපිට ලියන්න පුළුවන් total v out එක.
total B out එක සමානයි B out A ධන B out B. ඒ කියන්නේ minus B1 බෙදීම R3 R1 plus V2 R4 බෙදීම R2 ධන R4 වාරයක් එතනවා R1 ධන R3 බෙදීම R1. එතකොට මේ විදියට V out කියන එක ලියන්න පුළුවන් VA සහ VB වල එකතු වෙයි. V out සමානයි V out A ධන V out B. මේ තියෙන්නේ B out කියන එක. ඊළඟට when R1 equal R2 R3 equal R4 නොත් එහෙම මේ විදිහට තමයි අපිට ගොඩක් වෙලාවට දෙන්නේ මේ විදිහට දෙනවා. එතකොට මේ විදිහට නොත් එහෙම මේක අපිට ලියන්න පුළුවන් V out කියන එක V out මේවට මේ එකක් යොදනවා මම. එතකොට මම ඒව ගන්නෙ R3 සහ R1 වලින් R3 R1 ගන්න පුළුවන් V minus R3 R1 ඔගලන්ට කැමති එක පාදේශ කරගන්න පුළුවන්. මම මේක මෙතනින් මපනවා. plus V2 මෙතනින් යනවා R3 R1 ධන R3 R2 වලට R1 ආදේශ කරා R4 වලට R3 ආදේශ කරා. එතන මෙතනින් එනවා R1 ධන R3 බෙදීම R1 කියලා එකක්. මේ විදිහ එකක් එනවා. එතකොට දැන් මේක වලට පස්සේ ඔයගොල්ලන්ට පේනවා R1 ධන R3 වලට R1 ධන R3 මේ විදිහට සූට් කරගෙන යන්න පුළුවන්. එතන අපි කියන්න පුළුවන් V out සමානයි V minus R3 R1 plus V2 R3 R1 කියලා. දැන් මේකෙදී R3 R1 එළියට ගත්තොත් එහෙම V out සමානයි R3 R1 මේ විදිහට ගත්තොත් එහෙම පිටතට අපිට ලියන්න පුළුවන් V2 minus V1 වාරයක් මේ විදිහට අපිට V out කියන එක ලියා ගන්න පුළුවන්. එතකොට මේක තමයි මෙන්න මේ differential amplifier එකේ analysis එකෙන් අපිට V out එක ගන්න පුළුවන් වෙන විදිය. ඉතින් අපි ගොඩක් ලොකු දෙයක් කරේ නෑ. V A හෙව්වා, V out A හෙව්වා, V out B හෙව්වා. ඉස්සෙල්ම අපි කරේ V 1 කියන එක බිංදුවක් කරලා V A කියන එක හෙව්වා, V 2 බිංදුවක් කරලා V B කියන එක හෙව්වා. ඊළඟට V out කියන එක ලිව්වා V A V out A දැන V out B වල එකතුවක් විදියට. ඊළඟට R1 R2 සමාන කරලා R3 R4 සමාන කරලා මේක සුළු කරගෙන ගිහලා මේ විදිහට අවුට්පුට් එකක් ලබා ගත්තා. එතකොට මේ විදිහට තමයි differential amplifier එකක් analyze කරගන්නේ. ඉතින් අද අපි කතා කරා ගොඩක් වැදගත් amplifiers වර්ග ටික කොහොමද analyze කරන්න කියලා. summing amplifier එක, buffer එක සහ differential amplifier එක. ඉතින් අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඉක්මනින්ම හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.